මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට දෝම්රිය ටිකෙන් ටික මැද කඳු කරේට ලං වෙමින් තිබුණි නිට්ටබෝ පෙන්න මොහොතේ සිට දිගටම කඳුය තුනී සීතලක්ද සමග කඳු දෙසින් හමා සුළඟ කඳුළු තැවරුණු වන්දනාගේ මුහුණ තව සීතල කළේය දෝම්රිය මැද කඳු කරේ උස් කඳු මුදුන් වලට පිවිසියේ තුනී මීදු තට්ටුවක් අතරිනි කඳු අගිස්සිවල දිස්සන මීදුම් දෙස වන්දනා බලා වුණේ පාළු දැසිනි අද පටන් ජීවිතේ කෙවෙන්නේ මේ කඳු අතරය ඒ අතරදි ජීවිතය ලැබේද කොළඹ සිට ආ දුම්රිය සරසවි වෙන නැවතුමේ නවත්වද්දී වන්දනාට සතුටක් දැනුනි අනාතු තමගේ ජීවිතේ දෛවයේ ගෙනවි තැරලන්නේ මේ සරසවි වෙන නැවතුමිනේ වන්දනා දුම්රිය නවත්තන්නටත් පෙර බෑගේ අතින්ගෙන අත් බෑගේද කරේ දමාගෙන නැගිට්ටාය දුම්රිය සම්පූර්ණයෙන් නැවතින කෙල්ල බැස්සේ දැස් කරකවමිනේ එකවර ඇයට නිරාශාව දැක ගන්නට නොවිනේ පේරාදෙනිය සරසවියේ සිසු සිසුයන්ගෙන් දුම්රිය නැවතුම තරමක් පිරී තිබුණි චූටි ඒ හඬ ආවේ කෙල්ලට පිටිපස්සිනේ වන්දනා එහෙමම හැරුණාය මිතුරියන් දෙදෙනා එකිනෙකා දෙස බැලුවේ යෝතියකට උරුම වූ දුබ්බර ලස්සන දැස්වලිනි වන්දනා දුවගෙන මෙන් නිරාශාව වෙත ගියාය චූටි මම ආව කෙල්ලේ එතුවක් වෙලා හිර කරගෙන උන් ඇඳුම් පිටවින බුරුල් පස්කන්දක් නා යන්නේ යම්සේද කෙල්ලගේ පපුවත් එලෙසම කැඩි කැඩි හැඬවින අනේ ඇයි රත්තරනේ මේ නිරාශා ඇසුයේද ඇඳුම් බරවය කෙල්ලගේ ඇඳුම පුදුමාකාරය ඇයි එහෙමම වන්දනාව වැළඳ ගත්තාය මම කියන්නට යන දේ පවා වන්දනාට කියුනේ නැත ජීවිතේ කොතරම් අසරණද ඇයි කෙල්ලේ උඹව දැක්කහම ඇඬුණා වන්දනා කීවාය තාමත් කෙල්ලගේ හිස නිරාශාගේ උරතලයේ මතය හිතවතිය දකිද්දි මේ තරමටම ඇඬෙන්නේ ඊතරම්ම දුක පපුවේ ඇති විටය උඹට කරදරයක් නේද නිරාශා ඇසුවේ ඉවෙන්මනේ මන් ලොකු කරදරයක හිරූ මට ඒ කිසිවක් කතා කරන්නට ඒ මොහොත නොවේ නිරාශා දැතිම්ම කෙල්ලගේ දැස් කම්මුල් පිස දැම්මාය අපි ගිහින් කතා කරමු හ්ම් පරිස්සමින් ආව නේද හ්ම් නිරාශා වන්දනාගේ ගමන් මල්ල කරට දමා ගත්තාය සාමාන්‍ය ඇඳුමකින් සැරසි රබර් සෙරප්පු දෙකක්ද දමාගෙන පැමිණ තිබූ නිරාශා ආදරණීය ලෙස වන්දනාගේ අතකින් අල්ලා ගත්තාය උඹ ටිකක් කෙට්ටු වෙලා නිරාශා කීවි දුකිනි ටිකක් උඹ ටිකක් මහත් වෙලා අපේ අම්මගේ කෑම වලට උඹවත් මහත් කරලා ගන්නම් හිරු වන්දනා එකවර කතා කළේ වෙනස්මානකිනි ඒ ජූටි සරසවි වුණ අද්දරින් උඩට වැටුණ පාරේ යමින් උන් යුවතියන් දෙදෙනා මොහතකට නතර විය මන් කරදරයක්ද දන්නේ අනේ දැන් මන් උඹට ගහනවා චූටි වෙන යන්න තැනක් තිබ්බේ නැති නිසා ආවේ
ඒ හඬ දුක්බරය ඒ වචන නිරාශාගේ පපුව අලුතින් බිඳ දැම්මේය උඹ ලොකු දුකකින් උන්නේ කියලා මන් දන්නවා ඒ මොකද්ද කියලා මන් දන්නේ ඒත් මන් උඹව දන්නවා සමහර විට උඹ විතරයි මට ඉන්නේ අපි යන් උඹට මහන්සි මහන්සියක් නම් නැත ඒත් පපුව බරය අම්මට උඹ එනවා කිව්වම හරි සතුටුයි අපි ඉතින් උඹ ගැන නිතරම කියනවනේ දැන් ඉතින් මාව අල්ලන්නවත් බැරි වෙයි කියලා අම්මා කියන්නේ වන්දනා සිනාසුනාය මේ සිනාව ඉස්සරම දවස්වල කෙල්ලගේ මොහොනේ තිබූ සිනාව නොවේ ඊට වඩා පාළු දුක්බර සිනාවකි දානි හොඳට තිබ්බද කෙල්ලේ එතකල් තමා උන්නේහෙරු කෙල්ල කියනා දේවල් හරියට නිරාශාට තේරුනේ නැත මොකක් නමුත් ලොකු දුකක් හිර කරගෙන ඉන්නේ ඇයට සිතුනේ හන්තානේ අතරින් වැටුණ මාවත සුන්දරය පැත්තකින් පෙනුනේ පේරාදෙනිය සරසවියේ සොඳුරු බවය හරි ලස්සනයි මට නම් මේ කඳු අස්සේ ඉඳලා එපා වෙලා චූටි ඒත් කොළඹ කොන්ක්‍රීට් මාලිගා මැද්දේ නැති ලස්සනක් තියෙනවා හිරු කෙල්ල කතා කරන්නේ මුළු කොළඹම එපා වූ ගානටය ඒටද හේතුවක් තිබිය හැක උඹ ආයෙත් තඬනවා ඔය ඇස්වල කඳුළු මන් හැමදේම උඹට කියන්නම් ජීවිතේ ගැන ඕනාට වඩා බරට හිතන්න එපා චූටි මට හිතන්නම වෙනවා හිරු කෙල්ලගේ අත සීතලය ඇගේ අත අල්ලාගෙන උන් නිරාශාට එය තදින්ම දැනුනි හිරු චූටි මොනවද මේ දවස්වල කරන්නේ මුකුත්ම නෑ මට නම් පිස්සු වාගේ අම්මා කියනවා බඳින්නලු මන් බෑ කිව්වා ඇයි ටිකක් ඉන්න මන් ආසයි එකපාරටම ඒ ජීවිතේ බාර ගන්න මොකද්ද වාගේ කෙනෙක් ගැන නිරාශා සිනාසුනාය දෛවය හැම දෙයක්ම විසඳයි අපි මොකද නිකම් පපුව පුච්චන්නේ ඉස්කෝලේ යන කාලේ අපි දැක්ක ජීවිතේ දැන් නෑ හිරු හරි පුදුමයි ඒක නම් ඇත්ත ටික ටික දියඹටම යන්නේ මටත් බයයි උඹ කොච්චර වාසනාවන්තද වන්දනා කීවාය ඇයි එහෙම කියන්නේ ජීවිතේ හරි පුදුමයි හිරු හරි හරි අපි කතා කරමු අර පේන්නේ අපේ ගේ එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි